මේ ශරීරය තමයි අපිත් එක්ක මේ ගමන යන්නේ. අපි කොහාටද යන්නේ? මේ මේකත් ඒ තැනේ තියෙනවා. ශරීරයේ තියෙන හින්දාම තමයි අපි යන්නේ. එතකොට අපි ඉගෙන ගත්තොත් එහෙම මේ ශරීරයත් එක්ක මේ ගමන යන්න මිතුරෙක් හැටියට සලකලා මේ ගමන යන්න අපිට ලේසි වෙනවා. ඔය එන වේදනාවල් ටික බොහොම මිත්‍රශීලී ලීලාවෙන් බාර ගන්න කියලා. ඔය දැනෙන දැනීම් ටික සුඛ හෝ වේවා, දුක් හෝ වේවා, අදුක්කම සුඛ හෝ වේවා, එහෙම නැත්නම් සැපසහගත වේදනාවක් හරි වින්දනයක් හරි වේවා, දුක්සහගත වේදනාවක් වින්දනයක් හෝ වේවා, සපත් නැති දුකත් නැති හරි නිකන් ආනාපානේ වගේ වේදනාවක් හෝ වේවා, ඒ හැම එකක්ම සමසිතින් දකින්න ඉගෙන ගන්න ඕනි කියලා. ඒ හැම එකක්ම අර මෛත්‍රිය මුසු වෙච්ච, මෛත්‍රිය පෙරදරි වෙච්ච අදහසකින් ඒ විදිහේ බැල්මකින් අනුමත කරන්න. ඊළඟට මේ ශරීරයේ පාදක කරගත්ත මේ ජීවිතය තුළ අපිට තේරෙන්න පටන් ගන්නේ සිතුවිලි තියෙනවා, එව්වා එහෙම දුවනවා, හිත දුවනවා, එනවා. ඒ හිත පැත්තට ගියොත් එහෙම අන්න ඒ පැත්ත ගැනක් කිව්වේ කොහොමද? ඒ හැම එකටම සාදර වෙන්න අර ස්වාමීන් වහන්සේගේ වචනයෙන්ම කියනවා නම් ඒ දෙයට සාදර වෙන්න, ඒ දෙයට මනාප වෙන්න, ඒ මනාප වුණාට පස්සේ සාදර වුණාට පස්සේ අපිට පුළුවන්කමක් හම්බෙනවා ඒ දුවන හිත දුවන කම්ම මධ්‍යස්ත වෙන්න. මේ හිතේ ස්වභාවය දුවනවා තමයි කියලා දැනගෙනම දැක දැකම මධ්‍යස්ත වෙන්න. එතකොට අපි අපේ අර මිතුරා, ඒ මිත්‍රයාව දැන් ටික ටික ප්‍රකට කරගන්න මේ අවස්ථාවටයි කිතුනේ. ඒ කියන්නේ මොකද්ද මේ ශරීරයට කිතුන්නේ යනවා? අපි මේ ශරීරය දැනගන්න යනවා. ඒ ශරීරයට දැනගන්න වුණාම මේ ශරීරයේ තේරෙන්න වුණාම ඒක තුල තියෙන දේවල් තේරෙන්න පටන් ගන්නවා. ඒක තුල තියෙන දේවල් මීට කලිනුත් අපිට තේරුණා නැතුව නෙවෙයි, ඒ වුණාට මීට කලින් ඒ දේවල් තේරෙනකොට අපේවට මන අපෝ. අපි ඒවට අකමැති වුණා. ඒවා ප්‍රතික්ෂේප කරන්න, බැහැර කරන්න, අයින් කළ දාන්න පුළුවන් තරම් උත්සාහ කළා වගේම තවත් පැත්තකින් අපිට මනාප දෙයක් ඇස ගැටුනොත් හරි අපේ මන ආශ්‍රයයට ආවොත් එහෙම ඒ දේ අපේ කරගන්න අපි උත්සාහ කරන්න පටන්. දැන් බුදුරජාණන් වහන්සේගේ මේ දේශනාවට අනුවයි අපිට කියලා දෙන්නේ, නෑ පුතේ ඒව ඔක්කොම ටික තියෙන ඕගොල්ලන්ට සිහි ඇති කරගන්න. බලන්න ඔය සතිපට්ඨාන සූත්‍රයේ ඔය කියලා දෙන ඔය හැම භාවනා ක්‍රමයකම අවසානයේදී තියෙනවා 50 සතිපට්ඨිතා හෝති යාව දේව ඥාන මට්ටාය පටිසති මට්ටාය ඔන්නෝම කියන අත්‍යකින්චි ලෝකේ උපාදිති. මේ එකක්වත් උපාදාන කරගන්න තියෙනව නෙවෙයි. අපිට මේ ශරීරය දැනෙනවා නම්, වේදනාව දැනෙනවා නම්, ආනාපානය දැනෙනවා නම්, ඊට පස්සේ හිතවිලි එහෙම දුවනවා නම්, ඒ හැම එකක් මේ සිහිය ඇති කරගන්න තැනට ගන්නටයි බුදුහාමුදුරන්ගේ යෝජනාව තියෙන්නේ. නමුත් අද වෙනකොට අපි නැත්තම් මේ තාක් අපි අපේ ජීවිත තුළ සමහරක් වෙලාවට පුරුදු කරලා තියෙන්න පුළුවන් සමහර කාරණා උපේක්ෂාවට එන්න, ඔය වගේ එහෙම කියන කාරණාවකට එන්නත් දැන හෝ නොදැන. නමුත් සමහර ගොඩක් කාරණා වගේ උපේක්ෂාවකට එනවාට වඩා ඒ වගේ දුක ඇති කරගන්නට, ශෝකයක් වැඩි කරගන්නට හේතු වෙන තරමට පුරුදු කලා වෙන්න පුළුවන්. ඉතින් සතිපට්ඨානෙන් පින්නතුනි උගන්වන්නේ අපි ඒ දුක් ඇති කරගන්න, දුක් ඇති වෙච්ච ස්වභාවයන් මොනවද කියලා තේරුම් අරගෙන ඒ දුක් ඇති වෙච්ච ස්වභාවයන් දුක් ඇති නොකරගන්නා ස්වභාවයන් බවට පරිවර්තනය කරගන්න එක. මෙන්න මේ හැකියාව හදාගන්න එකයි මේ සතිපට්ඨානෙ පුරුදු කිරීම තුළින්, සිහිය පුරුදු කිරීම තුළින් අපිට ළඟා කරගන්න පුළුවන්කම හම්බ වෙන්නේ.